අයිබෝවන් දේශීය විසි පහ නවවන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමගින් තමන්ගේ මේ පාර්ලිමේන්තු කාල සීමාව තුළදී බලාපොරොත්තු වන්නා වූ අරමුණු සහ බලාපොරොත්තු වෙන්නා වූ කාර්යභාරයන් පිළිබඳව කතා බහ කරන්නටයි අද සූදානම් වෙන්නේ. අපි අද ආරාධනා කළේ සමගි ජනබලවේගය නියෝජනය කර බින්ගම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වූ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාට අයිබෝවන්. අපි මුලින්ම කතා කරමු මන්ත්‍රීතුමා ලැබිච්ච ප්‍රතිඵලය පිළිබඳව. ඔබතුමන්ලාගේ ගමන බොහොම කෙටි කාල සීමාවක් තුළදී සංවිධානය වෙච්ච ගමනක්. ඒ වගේම ඔබගේ තරුණ පිරිසක් එකට එකතු වෙලා ඇති කරපු අලුත් දේශපාලන බලවේගයක්. කොහොමද ප්‍රතිඵල ගැන දකින්නේ? ප්‍රසන්න, ප්‍රථමයෙන්ම මම සියත නාලිකාවටත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී මේ වැඩසටහනට බට ආරාධනා කිරීම පිළිබඳව. වගේම මම ස්තුතිවන්ත වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට, ජායල මීගම ආසනවල මගේ ආදරණීය පාක්ෂිකයන්ට, නවවන පාර්ලිමේන්තුවට දෙවෙනි වතාවට මට ශක්තියක් ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අපි නව දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගුවා. නව දේශපාලන පක්ෂයක් සහ නව නායකත්වයක් එක තමයි අපි මේ ගමන ආරම්භ කළේ. අපි මේ ගමන ආරම්භ කරනකොට මාස දෙකක වැනි කෙටි කාලයක් තුළ තමයි අපි සංවිධානය වුණේ. විශේෂයෙන්ම අපිට සිදු වුණා දැඩි සටනක් දෙන්න එක්සත් ජාතික පක්ෂයේ තුල ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වය ලබා දෙමින් එතුමා සමග අපිට ඒ ගමන් මාවත කරාගෙන යන්න. නමුත් අවාසනාවන්ත ආකාරයේ අපිට මේ සටන ජය ගන්නට බැරි වුණා. ඒ නිසා තමයි අපි සමගි ජනබලවේගය ගොඩනගලා විශේෂයෙන්ම පක්ෂ ගණනාවක් එකතු කරගත්ත සන්ධානයක් බවට මේ පක්ෂය බිහි කරලා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුළ මේ සටනට අවතීර්ණුනි. අපි සමගි ජනබලවේගය ගොඩනගලා එය සමස්ත රටේ ප්‍රගතිශීලී බලවේග එකතු කරගත්ත සන්ධානයක් බවට පත් කරලා පක්ෂ දේශපාලන සමස්ත රටේ ජනතාව නියෝජනය වෙන ආකාරයේ නව පක්ෂයක් බවට, නව සන්ධානයක් බවට අපි පත් කළා. මේ පත් කරනකොට එක්සත් ජාතික පක්ෂයත් පක්ෂයක් හැටියට, අපේ මව පක්ෂය හැටියට, අපිට උරුමකම් තියෙන පක්ෂය හැටියට නාම යෝජනා ලබා දීලා අලියාගෙන් තරඟ වැදුනා. ඉතින් ඒ ඝට්ටනය අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රසන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි යම් ආකාරයේ පසුබෑමකට අපිට ලක් වෙන්නට සිදු වුණේ. හැබැයි මම විශ්වාස කරන්නේ සමගි ජනබලවේගය හැටියට අපි පසුබෑමකට ලක් වෙලා තිනවා කියලා. උදාහරණයකට ගත්තොත් පොහොට්ටුව බිහි වෙන්නේ 2017 වසර කාල සීමාව තුළ. 2017 වසර කාල සීමාව තුළ 2018 වෙනකොට පළාත් පාලන ආයතන වලට උන් මුහුණ දෙනවා. මේ මැතිවරණයේදී අවුරුද්දක කාලයක් උන්ට තියෙනවා සංවිධානය වෙන්න. 2015 මැතිවරණය අවසන් වෙච්ච දිනේ ඉඳන් උන් සංවිධානය වෙනවා, පක්ෂයක් ගොඩනගනවා, ගොඩනගෙන පක්ෂයත් එක්ක උන් පළාත් පාලන මැතිවරණයකට මුහුණ දෙනවා. ඒ පළාත් පාලන මැතිවරණය අවසන් කරලා 2019 වෙනකන් උන්ට කාලය තියෙනවා සංවිධානය වෙන්න. ඒ කාලය තුලදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකට හිටපු ජනාධිපතිවරයාත් එක්ක එකතු වෙලා විවස්ථා විරෝධීව අග්‍රාමාත්‍ය ධූරය ලබා ගන්නවා. මේ සියල්ලක්ම කරමින් තමයි වුන් මෙවර ජනාධිපතිවරණය අවසන් කරලා පාර්ලිමේන්තු මැතිවරණයට අවතීර්ණ වෙන්නේ. නමුත් සමගි ජනබලවේගය හැටියට ගත්තම ප්‍රසන්න මේක නව පක්ෂයක්. මාස දෙකක් වගේ කාලයක් තිබුණේ අපිට සංවිධානය වෙන්න නාම යෝජනා ලබා දීලා ඒ දිනේ වෙනකන් අපි උත්සාහ ගත්ත එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න. අපිට මේ ගමන යන්නට අවශ්‍ය කරන සටන ජයග්‍රහණය කරන්න බැරුණා. ඒක නිසා තමයි අපි මේ ආකාරයෙන් නව සන්ධානයක් එක්ක මේ ගමන යනකොට කොරෝනා වදුර ඇති වුණා. ඒකත් එක්ක මාස දෙකක් වෙනි කාලයක් අපිට ක්‍රියාකාරී දේශපාලනයේ ගමනට බැහැලා ගමේ වැඩ කරන්න බැරි වුණා. අපේ පාක්ෂික ඇතුළු සමස්ත රටම කොරෝනා තත්ත්වයත් එක්ක පීඩනයට ලක් වෙලා තිබුණා. ඉතින් ඒකත් එක්ක අපි මේ මැතිවරණයට අවතීර්ණ වෙනකොට පාර්ලිමේන්තුවේ 225න් 54ක් ලබා ගන්න අපිට පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ මේක ජයග්‍රහණයක්. මේක වෙනත් කෙනෙකුට වෙනත් ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබෙන മന്ത്രിවරයෙක් හැටියට මීට කලින්, ඒ වගේම පළාත් සභාව නියෝජනය කරලා තියෙන മന്ത്രിවරයෙක් හැටියට ඊටත් ප්‍රථමයෙන්, ඒ වගේම මැතිවරණ ගණනාවක ඵලපුරුද්ද තිබෙන පුද්ගලයෙක් හැටියට මම විශ්වාස කරන්නේ මේක අපි ලැබපු එක්තරා විදිහක ජයග්‍රහණයක් හැටියට. මන්ත්‍රීතුමනි, දැන් ඔබලාගේ පාර්ලිමේන්තුව මේ නවවෙනි පාර්ලිමේන්තුව ඔබ නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තුව අරගෙන බැලුවොත් පහුගිය කාල සීමාව පුරාමටම පොදු ජන පෙරමුණ ඉල්ලපු කාරණයක් තිබුණා 3-2ක බලයක් ලබා දෙන්නේ කියලා. 3-2ක බලයක් ඍජුවම වොන්ට නොලැබුණත් ඒ ආසන්නයට බලය ලැබී තිබෙනවා. සමහරවිට 3-2ක් නිර්මාණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. වර්තමාන විපක්ෂයට ඔබ සියලු දෙනාට විපක්ෂ නායකතුමන් ඇතුළු ඔබ සියලු දෙනාට තියෙන බරපතලම අභියෝගය තමයි 3-2ක බලයක් තියෙන ආණ්ඩුවක් එක්ක හැප්පෙන එක. ඔව් ඊටමත් බුද්ධිමත් ප්‍රශ්නයක් ප්‍රසන්න ඔබ මගෙන් ඇහුවේ. මේ ප්‍රශ්නය අහනකොට මට මතක් වෙන්නේ 2010. 2010 ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනකොට 2009 මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා යුද්ධය අවසන් කරලා. ඒ වගේම 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා 2010 අප්‍රේල් මාසයේ තිබූ පාර්ලිමේන්තු මැතිවරණය මේ හා සමාන ජයක් ලබාගෙන පළාත් පාලන ආයතන 100ක බලය රඳවාගෙන පළාත් සභා 100ක බලය රඳවාගෙන කටයුතු කළේ. ඒතර 2014 අපි පළාත් සභාවට ඉදිරිපත් වෙනකොට පේන තෙක්මානක ආණ්ඩුවක් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි 2015 වෙනකොට අපි ආණ්ඩුව ගත්තා. මේ සියලුම බලතල තියාගෙන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ අවස්ථාවේදී ජනාධිපතිවරණයට තරඟ වැදුනේ. අවුරුදු 2යි මාස 2ක් ඔහුට තිබුණා කාලයක්. ඒතර කාලය මේ 3-2 බලය විවස්ථාමය ශක්තිය සහ විධායකයේ ශක්තිය මේ සියල්ලක්ම තියාගෙන තමයි ඔවුන් පරාජයට ලක් වුණේ. ඒක නිසා මේ දේශපාලනය කියන්නේ බොහෝ විට අපි දකින්න දෙයක් තමයි නිකන් කාලගුණිය වගේ වෙනස් වෙනවා. ජනතාව බලාගෙන සිටින්නේ විශේෂයෙන්ම මේ වර්තමාන රජයට දෙන්න පුළුවන් උපරිම බලය මේ රටේ ජනතාව ලබා දීලා තියෙනවා. මේ රජය සහ මේ පොදු ජන එක්සත් පෙරමුණ ලබා දුන්න සියලුම පොරොන්දු මේ රටේ ජනතාව විශ්වාස කරලා තියෙනවා. 69 ලක්ෂයක් ඡන්ද දුන්නා. 68 ලක්ෂයක් ඡන්ද දුන්නා. මතක තියාගන්න. මේක රටේ ජනතාවගේ පරමාධිපති අයිතිය බලය තමයි රටේ ජනතාව මේ වර්තමාන ජනාධිපතිවරයාට, අගමැතිවරයාටත්, කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් ලබා දීලා තියෙනවා. එතකොට විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා පොදු ජන එක්සත් පෙරමුණට. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට ඊට පස්සේ 3-2කට හා සමාන ඊට හා මේ සමාන බලයක් දීලා තිනවා පාර්ලිමේන්තුවේ විවස්ථාදායකේ. ඊට පස්සේ 80%කට වැඩි ප්‍රමාණයක් පළාත් පාලන ආයතන වල බලය උන්ට ලබා දීලා තිනවා. රටේ ජනතාව දෙන්න පුළුවන් උපරිම බලය මේ රජයට දීලා තියෙනවා. මේ රජයට තව දෙන්න බලයක් නැහැ. ඒතර මේ රජයට තියෙන්නේ ජනතාවට වෙච්ච පොරොන්දු ටික ඉස්ස කරන්න. මේ රටේ ජනතාවට පොරොන්දු වුණා පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කටයුතු කරනවා කියලා. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා. ඒ වගේම මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා කිව්වා. එහෙමනම් මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ටික මේ රජය ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි මේ රජය කියපු දේ නෙමෙයි කරන්නේ දැන්. අපිට පේන දෙයක් තමයි රාජ්‍ය විශේෂයෙන්ම රටේ සම්පත් විකුණන්නේ නැහැ කියපු ආණ්ඩුව මොකද කරේ? බලයට ඇවිල්ලා මාස 12ක් යන කලින් ශැංග්‍රිලා හෝටලේ ආසන්නයේ තිබුණු ඒ ඉඩම චීන ආයතනයකට වික්කා. ඒක තමයි ඇත්ත. එතකොට දැන් අපි බලාගෙන ඉන්නවා මේ පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති විමර්ශන කොමිසම මේ වෙනකොට පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒකෙදී අපි දකින්නේ පොලිස්වත්තුමාට දැනුවත් කරාද ආරක්ෂක ලේකම්, ආරක්ෂක ලේකම්ට දැනුවත් කරාද බුද්ධ්‍යංශේ වාර්තාව දැනුවත් කරාද ඔය වගේ කතා කියනවා. ඒවා ගැන පරීක්ෂණය කරනවා අපි දකිනවා. හැබැයි මේ සහරාන්ලට පුහුණුව දුන්නේ කවුද? අවි පුහුණුව දුන්නේ කවුද? ඒ අයට බෝම්බ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන උපකරණ සහ අමුද්‍රව්‍ය දුන්නේ කවුද? ඒ වගේම ඔවුන්ට දේශපාලන හෝ අනිකුත් ආකාරයේ රැකවරණ දුන්නේ කවුද? ඔවුන්ට මේ ප්‍රහාරය එල්ල කරන්න අවශ්‍ය කරන මාර්ගය හදලා දුන්නේ කවුද? ඒ වගේම මේ අය අන්තවාදී බවට පත් වෙන්න ඒ අයට හේතු සාධක උනේ මොනවද? මේවා හොයන්නේ නැතුව, මේ ප්‍රශ්නේ මුල හොයන්නේ නැතුව අග අල්ලගෙන වැඩක් නැහැ. මැද අල්ලගෙන වැඩක් නැහැ. ඉතින් මං කියන්නේ ඒ දේවල් උත් වෙන එක හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ප්‍රශ්නේ මුලට අපි යන්නට අවශ්‍යයි. ඒක නිසා අපි බලාගෙන ඉන්නවා. එතකොට ඒත් එක්කම බලන්න රටේ ආර්ථිකය. අද රටේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ? අපි එදා බොහොම ආදරෙන් කතා කරපු රට විරුවා. අද ඉතාලිය ගත්තත්, සෞදි අරාබිය ගත්තත්, වෙනත් රටක් ගත්තත් බිලියන 8කට වැඩි ප්‍රමාණයක් මුදල් ලංකාවට එව්වේ. විදේශ විනිමය ලංකාවට එව්වේ අපේ රටවිරුවන් විදේශගත ශ්‍රමිකයන්. අද එයාට රැකියා හිමි වෙලා තියෙනවා මේ කොරෝනා තත්ත්වයත් එක්ක. අද වෙන විට ලක්ෂ ගණනක් ලංකාවට එන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. එතකොට මේ අයගෙන් යැපිච්ච පවුල්, මේ අයගේ පවුල් වලට අද ආදායමක් නැතිලා තියෙනවා. ඒතර මේ වර්තමාන රජයට මොකද්ද තියෙන වැඩපිළිවෙලේ පිළිබඳව අපි බලාගෙන ඉන්නවා මොකද්ද වුන් කරන්නේ කියලා. ඒ වගේම රටට විදේශ විනිමයාව තවත් ක්‍රමයක් තමයි විදේශ සංචාරකයන්. මේ කොරෝනා තත්ත්වයත් එක්ක අද සංචාරක ලංකාවට එන්නේ නැහැ. අද හෝටල් ශේෂය කඩාන වැටලා තියෙනවා. කුලීගත ශේෂය කඩාන වැටලා තියෙනවා. ඒ ආශ්‍රිත ව්‍යාපාර සම්පූර්ණයෙන්ම සහ මුලින්ම කඩාන වැටලා තියෙනවා. එයාගේ ආර්ථිකය අද බංකොලොත් වෙලා තියෙනවා. ඒ අය දුගී දුප්පත් කමින් පෙළෙනවා. ඒතකොට රජයේ වැඩපිළිවෙල මොකක්ද? අපි මේව ගැන බලාගෙන ඉන්නවා. රජයට අද පැනලා යන්න බෑ. රජයට දෙන්න පුළුවන් උපරිම බලය, උපරිම ශක්තිය මේ රටේ ජනතාව උන්ට දීලා තියෙනවා. ඒ නිසා විපක්ෂයක් හැටියට අපේ රටේ ජනතාව වෙනුවෙන් හඬ නගන්න අපි සැදී පැහැදී සිටිනවා. අවසාන ප්‍රශ්නය මන්ත්‍රීතුමා. දැන් ඔබ කිව්වා දැන් ශක්තිමත් ආණ්ඩුවක් වුණත් අපිට හොල්ලන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ දේශපාලන උපායශීලී බව සහ සවිඥානික බව. දැන් සමගිජන බලවේගය අරගෙන බැලුවොත් එහෙම බොහොම ඉක්මනින්ම ජනතාව අතරට ගිය දේශපාලන ව්‍යාපාරයක් බව ඇත්ත. හැබැයි ආණ්ඩුවක් තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් ඒ බලයෙන් පහ කරන්නට නැත්නම් ඒ ආණ්ඩුව වෙනස් කරන්නට අවශ්‍ය කරන දේශපාලන උපායශීලී භාවය මේ සවිඥානික බව තියෙන නායකයෝ ටික මහගෙදර තියලා නේද ඇවිල්ලා ඉන්නේ. එහෙම නෑ මං හිතන්නේ ඉතාමත් දක්ෂ කණ්ඩායමක් ගරු සජිත් ප්‍රේමදාස නායකතුමා වටා අද එක්රොක් වෙලා තිබෙනවා. මේ රටේ ප්‍රගතිශීලී බලවේග එතුමාත් එක්ක එකතු වෙලා තිබෙනවා. අමතක කරන්න එපා 54 ලක්ෂයක් ජනතාව ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දය ලබා දුන්නා. එතුමා එක හිටගත්තා. එතුමාට සහයෝගය ලබා දුන්නා. ඒ කණ්ඩායම අදටත් අපිත් එක්ක ඉන්නවා. ඒ පමණක් නෙමෙයි. මේ රටේ ප්‍රගතිශීලී බලවේග සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම රාජ්‍ය නිලධාරීන් අද තීරු ගන්න තියෙනවා. මේ බල විපර්යාසයත් එක්ක අද වෙන දේ මොකද්ද කියන එක. අද වුන් උත්සාහ ගන්නවා 19 වෙනි සංශෝධනය අවශ්‍ය කරන්න. අපි බලාගෙන ඉන්නවා ස්වාධීන කොමිෂන් සභාවට මොකද වෙන්නේ? රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මොකද වෙන්නේ? ස්වාධීන පොලිස් කොමිෂමට මොකද වෙන්නේ? මේකත් එක්ක රටේ රාජ්‍ය යාන්ත්‍රණය මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. තොරතුරු දැනගැනීමේ පනත මේකෙන් රටේ ජනතාවට මොනතරම් ප්‍රයෝජනයක් වුණාද කියන එක පිළිබඳව රටේ ජනතාව බොහොම සවිඥාණයෙන් බලාගෙන සිටිනවා. ඉතින් ඒක නිසා රට වෙනුවෙන් හරි තීන්දුව ගත්තොත් අපි ඒකට අකුල් හෙලන්නේ නැහැ. හැබැයි රට වෙනුවෙන් වැරදි තීන්දුව ගන්නවා නම් තමන් සහ තමන්ගේ න්‍යාය පත්‍රය යැපෙන්න විවස්ථාව වෙනස් කරනවා නම් විවස්ථාවේ තියෙන කරුණු කාරණා වෙනස් කරන්න උත්සාහ ගන්නවා නම් අපි විපක්ෂයක් හැටියට නැකිටිනවා. අපි විපක්ෂයක් හැටියට හඬ නගනවා. අපි විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. අන්න එතන තමයි මේ රටේ සමස්ත ජනතාවම පිට එක එකතු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ රජයට තියෙන්නේ වගකීමක් ඉෂ්ට කරන්න. අපි මේ රජයට තියෙන කාලයට කලින් මේ රජය ගෙදර අරින්න උත්සාහ ගන්නෑ. ඇයි? මේ රටේ ජනතාවගේ අයිතිය රටේ ජනතාව භාවිතා කරා මේ රජයපත් කරගන්න. හැබැයි ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාත් සමස්ත සමගි ජන බලවේගය සහ ප්‍රගතිශීලී බලවේග මේ රටේ ඉන්න අද සංවිධානය වෙනවා. මේ රටට අහිතකර ක්‍රියාදාමයන් සිදු වෙනවා අපිට පේනවා. නැගෙනහිර ජැටිය මොකද්ද වෙන්නේ කියන එක අද අපි දන්නවා. ඒකත් එක්ක ඉන්දියාව සහ ජපානය තරහ කරගන්න මේ රජය කටයුතු කරනවාද කියන එක අපිට පේන්න හැඟෙන්න තියෙන කාරණයක්. ඒතර 13 වෙනි සංශෝධනයේට මොකද්ද කරන්න යන්නේ කියන එක පිළිබඳව සමස්ත රටේම කසුකුසුවක් තිබෙනවා. ඉතින් එහෙම ගත්තාම රටක් හැටියට මේ රට කොහොමද ඉස්සරහට යන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාට දැක්මක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා, ලෝකයේ පිළිගත් නායකයෙක්. එතුමා හැමදාම දුප්පත් මිනිස්සු, අහිංසක මිනිස්සු වෙනුවෙන් තමන්ගේ සේවය ලබා දුන්න ජනනායකයෙක්. හිසට වහලක් නැති, තමන්ට කියලා ගයක් නැති මිනිස්සුන්ට ගයක් හදලා දුන්න නායකයෙක්. ඒතර එවැනි නායකයෙක් එක රටක් හදන්න ලේසි. ඒක තමයි අපි තරුණ മന്ത്രിවරු හැටියට එතුමත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මේ වැඩපිළිවෙල අපි දැන් මේ වෙනකොට සංවිධානය කරගෙන යනවා. මේ රට ගොඩ ගන්න. මේ රට මෙතනින් එහාට ගෙනියන්න. අපි දැක්ක අවුරුදු 72ක් මේ රට පාලනය කරපු පාලකයන් මේ රට ගෙනාපු තැන. එහෙමනම් මේ රටේ ජනතාවගෙන් යැපෙන්නේ නැති දේශපාලන නායකත්වයක් මේ රටට අවශ්‍යයි. ඒ දේශපාලන නායකත්වය තිබෙන්නේ වෙන කාගේවත් අතේ නෙමෙයි, ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අතේ. හොඳයි අද අපි 225 එක්කෙනෙකු සමග සාකච්ඡා කරේ නවනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගී ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා සමග බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වීම පිළිබඳව අපි සූදානම් වෙන්නේ 225 න් සමගින යන්නට යලිත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අලුත් හෝ පැරණි හෝ මොහොනක් සමග සාකච්ඡා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.